constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. බදුල්ල දෙමළ බාලිකා මහාවිද්‍යාලයට ප්‍රධාන අමාත්‍යවරයා විසින් නිර්දේශ කරනු ලැබූ සිසුවියක් ඇතුළත් කර නොගැනීම නිසා ඔහු එම විදුහලේ විදුහල්පතිනිය සිය නිල නිවසට ගෙන්වා දනගස්වා ඇති බවට පසුගියදා ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතාට චෝදනා එල්ල වුණා. තමන්ට එවන් බලපෑමක් එල්ල වූ බව අදාළ විදුහල්පතිනියද පසුව මාධ්‍යට ප්‍රකාශ කළා. මං දනගස්සලා වැන්දා ඇත්ත ඒ කතාව. මෙතර ප්‍රධාන අමාත්‍යවරයා විසින් දන ගැස්සූ බව පැවසෙන විදුහල්පතිනිය ඊයේ පස්වරුවේ බදුල්ල මහරෝහලේ මානසික වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවරගෙන තිබුණා. මානසික වෛද්‍යවරයෙකු පරීක්ෂණ යොමු කළේ ඉතින් මොකද්ද මොනවද පරීක්ෂණ සිද්ධ කරේ? කතා කරන විදිය තමයි තිබුණේ වෙන මොනවත් නැහැ. කොහොඳයි කියලා හිතනවා මට. නැත්තම් අන්තිම මොහොතේ මට කියනවනේ මෙන්ටලිටි කියලා. ඒ නිසා ඒක නැති කරන. මං වෙනුවෙන් ජනතාව කැප වෙන එක හරි සන්තෝෂයි. මේ අතර ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට බල කරමින් එම පාසල් සිසුන්ගේ මව්පියන් කළු පටි බැඳ අද විරෝධතාවක නිරත වුණා. පසුව ඔවුන් බදුල්ල දෙමළ බාලිකා මහාවිද්‍යාලයේ අසල සිට පාගමනින් බදුල්ල නගරය දක්වා පැමිණියේ මේ ආකාරයෙන්. විරෝධතාවේ නිරත වූ මව්පියන් ඉන් අනතුරුව ඌව පළාත් සභාව ඉදිරිපිටට පැමිණි අතර ඒ අසල ආරක්ෂාවට බදුල්ල පොලිස් කැරළි මර්ධන ඒකකයේද කැඳවා තිබුණා. විරෝධතාව හේතුවෙන් ඌව පළාත් සභාව ඉදිරිපිට මාර්ගයේ පැයක පමණ කාලයක් අවහිර වූ බවයි අප වාර්තා කර සඳහන් කළේ. පාසලකින් තමයි ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් හැදෙන්නේ. ඒ වගේ කෙනෙකුට මෙහෙම අපහසක් කිරීම ගොඩාක් වැරදි දෙයක්. අපි වාලු නෙවෙයි. ජනවරි 3 වෙනිදා ඉඳලා අද වෙනතුරු අධ්‍යාපන කඩාකට කප්පාලු දොලා තින්නේ. ඉදුවල් තුම්පි අඬනකොට මගේ දරුවෝ දෙන්න හැඬුවා ගෙදරදී. ඒ වගේ දේශපාලකයෝ ගෙදරේ වන්ට ඕනේ. අනතුරුව මව්පියන් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙතද ගොස් ආණ්ඩුකාර ලේකම් HM සෝමතිලක මහතා වෙත සංදේශයක් බහර දෙනු ලැබුවේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව වහාම නීති ක්‍රියාත්මක කරන ලෙස සඳහන් කරමි. මේ අතර අදාළ සිද්ධිය කියලා දකිමින් අද ලංකාගුරු සංගමේ අනුරාධපුර ශාඛාවේ ගුරුවරුන්ද DS සේනානායක වටරවුම අසලදී විරෝධතාවක නිරත වුණා. පැවති ආණ්ඩුව සමයේදී නවගත්තේගම ගුරුවරයක් දනගැස්සූ බවට වයම පළාත් මන්ත්‍රී ආනන්ද සරත්කුමාර්ගේට චෝදනා එල්ලවීමේ සිද්ධියට තුඩුදුන් ගුරුවරියද මෙම විරෝධතාවට එක්ව සිටියා. මේ සිද්ධිය පිළිබඳව අදත් පාර්ශ්ව කිහිපයකින් මෙලෙස අදහස් පළ වුණා. ජල්පතිතුමා විතරක් නෙමෙයි දනගස්සාවේ ඊට එහා ගිය නිලධාරීන් විශාල පරිසක් අසරණ වෙලා අද ලොක්සටන් දාලා තිනවා. පෙරවැරදි ගොඩක් තිනවා. මේ පෙරවැරදි වසන් කරේ මේ ආණ්ඩුවේම නායකයෝ. තුට්ටු දෙකේ මහ ඇමතිවරුන්ව තියන් ඉන්න රජයේ නායකයන්ගෙන් අපි අහනවා මේකටද යහපාලනේ කියන්නේ. ජනාධිපතිතුමාගේ කඩුවට මේ මහ ඇමතිවරයාව කැපෙන්නේ නැද්ද කියලා. ඌවේ ජනතාව තමන්ගේ ඔළුවට ටොකු 7-8ක් කනගන්න ඕන මේ වගේ මන්දබුද්ධිකේ තන්දේ දීලා තමගේ මහාමති කරපු එක ගැන. ඔහු මහාමති කමෙන් විතරක් නෙමෙයි පක් සමාජිකත්වයෙන් ඉලාස් කරෝනේ. ගරු ජනාධිපතිතුමා පහුගියට ඒ කඩුව අතර ගත්තා. දැන් කොටන්න ලෑස්තිලා ඉන්න හොරුන්ට. අන්න හොද හොරෙක් ඇවිල්ලා දිනවා ඌවේ මහාමති. එහින්දා මම හිතනවා එතුමා ලබ්බක තිබ්බ අත පූලට තියයි කියලා. එතන විදුහල්පතිතුමා අප පාසලටපත් කරලා හැදුවෙම මහාමතිතුමාට විශාල මඩ ප්‍රහාරයක් එල්ල කළා. මහාමතිතුමා ඒකට නිවැරදි මුහුණ දීලා ස්වාධීන පරීක්ෂණයක් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය ආණ්ඩුකාරතුමාට බාර දුන්නා. ඒ තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කණ්ඩායමේ අය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හදන විදිය. මහාමතිවරයා උත්සාහ කරා අර කාන්තාව අරගෙන ගිහිල්ලා මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නලා ඒ මානසික රෝගිය කියලා ඔප්පු කරන්න. ඇත්තගත්තොත් දැන් මානසික රෝගියෙක්ද නැති කියලා බලන්න ඕන ගම තියෙන්නේ ගුරුවරයෙ නෙවෙයි මායමදී. විමර්ශ තියෙනව නේද? ඔබට හින්නකෝ තියන්නේ ගන්න අපි. ඒක වැරදි. මට පලාස් සභාවේ මාධ්‍ය ඉස්සරහා හින්ගන්න අයිකුන්ට ගියා. අම්මටයි අක්කටයි මැෂින් එක අරන් දීපන් කිව්වා. යකෝ මං හින්ගන්නේක් නම් මගෙන් මොකද මිලියන 500ක් ඉල්ලුවේ. මට එවලා තියෙන රුපියල් මිලියන 500ක යන්ත්‍ර වාසියක් එවලා තියෙනවා යාට ගෙවන්න. යාගේ කීර්ති නාමයට අවනම්බුවක් වුණා කියලා. දැන් විදුහල්පතිතුමිය ඔක්කොම එලිදරව් කළා. දැන් මහැමතිගේ සුදු රෙදි ගැලවුණා. නිර්වත් වුණා. දැන් මහැමතියා වැඳ වැඳ යනවා. අපේ ගාව වදිනවා. බේරලා දෙන්න. තනතුර බේරලා දෙන්න. මොනෝ හරි කරලා දෙන්න. දෙන්නම් ජම්බෝ. මම නම් හිටපු මහැමතිවරයෙක් හැට කවදාවත් ඒ ක්‍රියාමාර්ගය අනුමත කරන්නේ නැහැ. ඊළඟට කිසිම අවස්ථාවක නිල නිවාසෙට කොහෙටවත් නිලධාරියෙක් කැඳවන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා කාර්යාලයක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන පරිපාලන ක්‍රියාදාමයක් තියෙනවා. පළවෙනි පියවර හැට ස්වාධීන පරීක්ෂණයක් කිරීම සඳහා ඒ විෂය බහර තනතුරෙන් ඔහුව ඉවත් කිරීම සඳහා ජනාධිපතිතුමා උපදෙස් දීලා ආණ්ඩුකාරතුමා විසින් විෂය පවරාගෙන තියෙනවා. හැබැයි මම නම් කියන්නේ මේ සම්බන්ධයෙන් මේ පරීක්ෂණය කඩිනමින් අවසන් කළා ගන්න දින ඊළඟ දින දු ටිකක් ගන්න ඕනේ.
අපිට මැතිවරණයට පෙරාතු වුණත් ඕ පිළිබඳව අවසාන තීන්දුවක් ගන්න පුළුවන් වෙයි.